ආයි අද අපි ඔක්ලන් එක යන්නේ කොළඹ බදුල්ල පාරේ අපි හැමෝම දන්න කළුපාන හන්දිය පහු වුණාට පස්සේ වල්හාපු තැන්නේ කියන චූටි හන්දියෙන් හැරිලා යනකොට හම්බ වෙන වෙල් සෙන් ලොජ් කියන හෝටල් එකට කොළඹ ඉඳන් යනවා නම් වල්හාපු තැන් හන්දියෙන් වමට හැරිලා වංගු සහිත පටු පාරක කිලෝමීටර් 5ක් විතර යනකොට අපිට මේ හෝටල් එකට ළඟා වෙන්න පුළුවන් නිතරම මීදුමෙන් වෙහිලා තියෙන මේ හෝටලේ පිහිටලා තියෙන්නේ ඔහිය කඳු පන්තියේ පාමුලම තියෙන චූටි කඳු මුදුනක දැන් වෙලාව 3:00 විතර ඇති. දැනුත් මගින් හරිය මීදුමේ වෙහිලා ගිහිලා තියෙනවා. ඒ වුණත් අපි උඩ නැගලා බලමු මිනිස්සු අතර මේ හෝටලේ ෆේමස් වෙන්න හේතුවක් වුණ මේ හෝටලේ ස්විමින් pool එකට තියෙන view එක මොන වගේද කියලා. ඔයාලට කියන්න අමතකුණා මේ හරියෙන් ගලාගෙන යන ස්වභාවික වතුර පාරකෙම තමයි swimming pool එකට අවශ්‍ය වතුරත් සපයගන්නේ. අපි නවතින තෝරගත්තේ Eagles Nest කියන බංගලෝ එකේ room එකක්. ඉතින් සුපුරුදු පරිදි අපි room tour එකක් ගිහිල්ලා බලමු අපේ room එක මොන වගේද කියලා. මේ රූම් එක ඇවිල්ලා ට්‍රිපල් රූම් එකක්. ඒත් එක්කම මෙහෙට ෆෝන් එකට සිග්නල් නම් ගොඩක් අඩුයි. ටීවී එකට පේන්නේ channel බොහොම සීමිත ප්‍රමාණයක්. කැමරා ප්‍රයිස් ගැන කතා කරනකොට ඉන්න මම මෙනු එක පෙන්නන්නේ මේකේ තියෙන මෙනු එකේ ප්‍රයිසස් නම් බොහොම සාධාරණයි. ෆෑන් එකක් තියෙනවා ඒත් එක්කම ඩ්‍රෙසින් ටේබල් එකක් තියෙනවා. ඇත්තටම ෆෑන් එකක් අවශ්‍ය වෙන්නේම නැහැ. මෙහෙලා වින්ඩෝස් ගත්තත් ඔක්කොම සීල් ටයිප් තමයි තියෙන්නේ. ඒ තරම් සීතලක් තියෙන්නේ. මේ තියෙන්නේ අපේ රූම් එකට තියෙන view එක. මේ රූම් එක දැක්කහම ඔයගොල්ලන්ට හිතෙන ඇති බොහොම බේසික් විදිහ හොටල් එකක් කියලා. ඇත්තටම මේක බේසික් පහසුකම් තමයි තියෙන්නේ. හොටල් එක උනා බොහොම සරල විදිහට නිර්මාණය කරලා තියෙන්නේ. අපිට බොහොම ලක්ෂරි පහසුකම් නම් මේ හොටල් එකේ බලාපොරොත්තු වෙන්න බෑ. මේ පෙන්වන්නේ worlds end lodge කියලා හඳුන්වන rooms. මේක තමයි මේ හොටල් එකේ තියෙන පරණම rooms. මේ හොටල් එකේ පසුකාලීනව private pool එකකුත් එක්ක ඉදුණු eagles view කියලා bungalow එකකුත් තියෙනවා. අපි හිටපු දවස්වල guest ලා හිටපු හින්දා අපිට ඒකේ photos videos නම් ගන්න හම්බුනේ නැහැ. පූල් එකත් එක්කම උඩ තියෙන තැන තමයි රෙස්ටුරන්ට් එක වගේම රිසෙප්ෂන් ඒරියා එක තියෙන්නේ. එතන ලොබි එකකුත් තියෙනවා. අපිට ඕන නම් අවසර කට්ටියත් එක්ක කැරම් ප්ලේ කරන්න හිමත් අවශ්‍ය පහසුකම් එතන තියෙනවා. අපි හිටපු දවස්වල ගෙස්ලා ගොඩක් හිටපු හින්දා කෑම බීම තිබ්බේ බුෆේ ක්‍රමයට. කෑම නම් ඉතාම රසවත් විදිහට පිළියෙල කරලා තිබ්බා. අක්කර 140ක් පුරවට තියෙන මේ හෝටලේ ලස්සන view point එකකුත් තියෙනවා. ඒකට නම් පය භාගයක විතර හයික් එකක් යන්න ඕනේ. මේ පාරේ මුල් හරිය පොඩක් ලොකුවට තිබ්බට අන්තිම හරියට එනකොට කාලෙකින් කවුරුත් ගිහිල්ලා නැති හින්දා යන්න පොඩ්ඩක් අමාරු වුණා. මේ තියෙන්නේ view point එකට ගියපුවාම තියෙන view එක. මගේ කැමරාව නම් එච්චර හොඳ නැති හින්දා ලස්සන වීඩියෝ එකක් රෙකෝඩ් කරන්න හම්බුන්නේ නැහැ. අවසාන වශයෙන් ගත්තාම අපිට මේ හෝටල් එකේ නයිට්ස් දෙකක් ගත කරන්න රුපියල් 7500ක් වගේ ගාණක් ගියා. ඒකට කෑම්බෙල් පහක් ඇතුළත් වුණා. ඉතින් මං ආයෙත් මතක් කරනවා මේ හොටල් එකේ ලක්ෂරි හොටල් එකක් නෙමෙයි සරල විදිහට හදලා තියෙන සරල පහසුකම් සහිත හොටල් එකක්. ඉතින් අතේ තියෙන මුදලට ඔයගොල්ලන් ඊළඟ නිවාඩුව ගත කරන්න මේ දුමේ වැහිලා යන කඳු මුදුනක තියෙන මේ හොටල් එක උදව්වක් වෙයි කියලා මම හිතනවා.